අද මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමග එකතු වෙන අපේ පක්ෂේ මහලේකම්තුමා ගරු නීතිඥ සාගර කාර්යබසම් මැතිතුමා. ඉතින් එතුමා කිව්වා මට තමුන්නාසලත් එක්ක මුලින් කතා කරන්න කියලා. ඒ නිසා මම කැමති ඉස්සෙල්ලා තමුන්නාසලා එක්ක පණිවිඩ කීපයක් බෙදා හදා ගන්න. තමුන්නාසලා දකින්න ඇති පහුගිය කාලවකවානු තුළ අපිට අවලාද නගපු දේශපාලන ව්‍යාපාර තිබුණා. ඒ වගේම ත්‍රස්තවාදී කණ්ඩායම් තිබුණා. අපි ප්‍රායෝගික දේශපාලන පිළිතුරක් දුන්නා. ඉතාම සාර්ථක මැයි දිනයක් පහුගිය මැයි පළවෙනිදා පවත්වලා. හැබැයි අපි මේකෙන් උද්දාමයට පත් වෙන්නේ නැහැ. අපි බොරුවට විසිල් ගහලා සමාජ මාධ්‍යවල අනවශ්‍ය විදියට අපේ සතුට ප්‍රකාශ කරන්නේ නැහැ. තමුන්නාසල දකින්න ඇති සැබෑවට වෙච්ච සිද්ධීන් තමයි අපි මාධ්‍ය හරහා වාර්තා කළේ. ඒකට හේතුව අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නවා මිනිස්සු ඉන්නේ කාගෙත් එක්කද කියලා. අපිට කිව්වා තමුන්නාසලා දකින්න ඇති අපව පාරක් බීරිවැවි නාන්න ආසද කියලා. අපිට විවිධ තර්ජන තිබුණා, ගර්ජන තිබුණා. ගෙවල් වලට ඇවිල්ලා මැයි දිනේ සමරන්න අපිත් සමග එකත් පිරිස්වලට බලපෑම් කරපු අවස්ථාවන් තිබුණා. ඒ වුණාට අපේ රටේ සැබෑව විශ්වාස කරන පිරිස් එකට එකතු වුණා. ඒ නිසා අපි සතුටට පත් වෙනවා නම්, උද්දාමයට පත් වෙනවා නම් පත් වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලන ව්‍යාපාරයේ බිඳවට්ටන්න, පහළට ඇදලා දාන්න කාටවත් පුළුවන්කමක් නැහැ කියන එක ප්‍රායෝගිකව අපි මේ දිනේදී ඔප්පු කරලා හමාරයි. අපිට එහෙම ලොකු ඕනකමක් තිබුණේ නැහැ. සමහර දේශපාලන කල්ලි කණ්ඩායම් වගේ බස් දාලා සෙනගත් ගන්න. ආපු පිරිස කැමැත්තෙන්, මම ඊටම වගකීමෙන් කියනවා, අපි පක්ෂයේ විදියට රුපියල් 5ක්වත් වේදම් කරේ නැහැ බස් දීලා මිනිස්සු ගේන්න. හේතුව අපිට ඕනකම තිබුණේ නැහැ සාම්ප්‍රදායික මැරියලයක් පවත්වන්න. අපි දන්නවා රටේ ආර්ථිකය බිඳ වැටිලා යන්තම් ගොඩේමින් පවතින වෙලාවක තමයි අපි මේ මැයි දිනේ සමරන්නේ. හැබැයි අපි එක දෙයක් කරේ නැහැ. අපි ප්‍රශ්න හදලා කල්ලි කණ්ඩායම් ගොනු කරලා පවුල් පිටින් මැයි දිනේට කැඳගෙන ආවේ නැහැ. හැබැයි අපි එක දෙයක් කරා. ඒ තමයි සමහර මේ මාධ්‍යයේ දැවැන්ත පක්ෂ විදියට පෙන්වන අය පුංචි පිට්ටනි වලට කොටු කරා. මහපාරවල් වලට ගාල් කරා. පොඩි බස් නැවතුම්පල වල් වලට, මහනුවර මාකට් එක ළඟ උරුලුසු කණුව වගේ ඒ තැන් වලට අපි ගාල් කෙරෙව්වා. ඒ විතරක් නෙමෙයි, දැන් හෙට අපි මහනුවර සහස්‍ර උයනේ භක්තිගීත සංදර්ශනයක් තියෙනවා. එතෙන්ටත් සමහර කල්ලි කණ්ඩායම් තමන්ගේ මැහිදිනි සමරන්ට එකතු වුණා. එනිසා අපි මේ ජයග්‍රහණය ලබන්නේ අපි ඉල්ලුවේ ඇත්තටම ගාලු මෝදර පිටිය. අපිට ඕනකම තිබුණා අපේ මිනිස්සු හැමෝටම එන්න පුළුවන් පාක්ෂිකට එකතු වෙන්න පුළුවන් තැනකට එකතු වෙන්න. හැබැයි අපි මේ සියල්ල පරය දේශපාලන ව්‍යාපාරයක් විදියට ඔප්පු කරලා පෙන්වුවා ප්‍රායෝගිකව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රශ්න වලින් පැනලා යන්නේ නැහැ.
අපි පිළිතුරු සපේන දේශපාලන ව්‍යාපාරය. එනිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට මේ රටේ ජනාධිපති ධුරයට පත්වීම සඳහා අවශ්‍ය කරන අනුග්‍රහය අපි පක්ෂයක් විදිහට සැපයුවේ. ඒ නිසා අපි කිසියම් වැඩපිළිවෙලක් එකයි ඉස්සරහට යන්නේ. අපි මේ දිනේ සාම්ප්‍රදායික විදිහට සමරනෝ නම් ඒ සමරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ප්‍රායෝගික පිළිතුරු අපිට සපයන්න පුළුවන් වෙච්ච දවසට. ඒ සඳහා වන මහත් කැපවීමක් අපි කළා. අපිට සිද්ධ වුණා අලුමතින් නැගිටින්න. හැබැයි අමතක කරන්න එපා ඉදිරි දශක දෙක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් තමයි මේ රට කරගෙන යන්නේ. ඒ සඳහා වන සූදානම, ඒ සඳහා වන ජවය, ශක්තිය, බලය අපි ගොනු කරලා හමාරයි. එනිසා අපි මුල් වටේදී රටේ ඇති වෙලා තියෙන ආර්ථික, සමාජ, දේශපාලන අස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයන්ට මේ රට යොමු කළා. කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕන අහවලාට කියලා, ඒක වැරදි. මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. මේ රටේ මහ ජනතාව අපිට යම්කිසි වගකීමක් පැවරුවා. අපි ඒ වගකීම ඉෂ්ට කළේ. ඒ නිසා සමහර වෙලාවට මේ කතිපය අධිකාරී දේශපාලන කල්ලි කණ්ඩායම්, දැන් ආර්ථික විද්‍යාවේ කතිපය අධිකාරී කියන මේ පුංචි කණ්ඩායම එකට එකතු වෙලා එකම නිවුස් එක තැන් තුනක ගහන එක තමයි කතිපය අධිකාරී කියලා කියන්නේ. එනිසා මේ කතිපය අධිකාරී දේශපාලන කල්ලි කණ්ඩායම් වලට තියෙන ඉඩකඩ අපි සම්පූර්ණයෙන්ම මේ මැයි දිනේ හරහා නැති කළ දැම්ම. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සුනාමියක් වගේ තමයි ඒ වෙලාවේ හැසිරුණේ. ඒ නිසා අපි ඉගෙනගත්ත පාඩමකුත් තියෙනවා. මේක මේ මාධ්‍ය සහෝදරු දැනගන්න ඕනේ. අපි 69 ලක්ෂයක් ක ජනවරමකින් ජනාධිපතිවරේ බලයට පත් කළා. අපි මහමැතිවරණයක් ජයග්‍රහණය කරා. පළාත් පාලන මැතිවරණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. හැබැයි පක්ෂය මැදින් පැනලා පක්ෂයේ මතය වනසලා පක්ෂයේ බලය හයිජැක් කරලා අපිට විටින් විට කොකා පෙන්වපු පිරිසක් ඉන්නවා. අපි ඒ අය තේරුම් අරන් ඉන්නේ. ඒ අය කවුරු වෙනින් පෙනී හිටිනවද කියන එක පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තියෙනවා. එනිසා තමුන්නාසලාට මම කිව්ව එක කාරණයක්. සිංහල අවුරුද්දට පස්සේ අවුරුද්දට නැකතට වැඩ අල්ලලා හිසතෙල් ගාලා අපි තමුන්නාසලාට පණිවිඩයක් අරගෙන එනවා කියලා. දේශපාලනය පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. එදා මැයි දිනේ දස දහසක් ජනය ඉදිරි බෙර ගහලා හක්ගෙඩි පිඹල ජය ගෝසා මැදේ අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නායකත්වය එළියට අරගෙන ආවා. ඒ නිසා තමුන්නාන්සේලාට ඔන්න මම ඒ දේශපාලනේ තේරුම් ගන්න පුළුවන් කාරණයක් මෙතෙන්දි සඳහන් කළා. බොහොමත්ම ස්තුති. බෙර ගහලා ගෙනාවා කියලා කිව්වේ නායකත්වය. ඒ කියන්නේ දැන් නායකයෝ දෙන්නෙක් හිටියා වේදිකාවේ අපිට තේරන දේශපාලනය අනුව. කවුද ඔය කියන නායකයා? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාද, බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා? ඇයි බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා කියන්න අපි බය වෙන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ පක්ෂයේ අධ්‍යාත්මික නායකයා. එතුමාගේ වැඩපිළිවෙල තමයි අපි ඉස්සරහට අරගෙන යන්නේ. එතකොට අලුත් දෙයක් නැහැ නේ එතන. කවුද කියන්නේ? නැකතට මේ ඒක තමයි මං කිව්ව. ඔබතුමා ඔබතුමා තේරුම් ගන්න දේශපාලනය මං හිතන්නේ මාධ්‍ය වේදිකක් දන්න දේශපාලනේ වෙන්නේ නැති.
නමුත් දේශපාලනේ දන්න අය මේ කාරණය පිළිබඳව එදා ඇස් නල්ලේ තියලා තේරුම් ගත්තා. මෛත්‍රී ඔබතුමා සෑහීමකට පැත් වෙන ඇති කියලා පිළිතුරු. ඒ කියන්නේ වෙනදාට වඩා දැන් වෙනදා නම් අපි වේදිකාවේ දකින්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා තමයි ජනතාවට අත වනලා පිළි අරගෙන එහෙම හැසිරෙන. හැබැයි පොඩි විශේෂයක් දැක්ක බැසිල් රාජපක්ෂ මහත්මයාත් පොඩ්ඩක් අත වනලා එහෙම මේ පොඩි ටිකක් පොඩි තිබුණා නේද? මේ වගේ දැවැන්ත පක්ෂයක් හදන්න පුළුවන්කම තිබුණු මේ වැටිච්ච තැනින් ආපහු නැගිටලා පක්ෂය ගේන්න පුළුවන්කම තිබුණු කෙනෙක් ඉස්සරහට එනකොට පාක්ෂිකයෝ මේ ආයාසයෙන්ම නිරායාසයෙන්ම මේ කිසිම බලපෑමකින් තොරව මේ අපි කිව්වේ නැහැ ගිහිල්ලා නැගිටින්න අත්පොලසන් දෙන්න කියලා. මේ තමයි ස්වභාවික තේරීම, natural choice කියන එක. ඒ කියන්නේ පක්ෂේ මීළඟ නායකයා, පක්ෂේ මීළඟ අපේක්ෂකයා සියල්ල ඔබතුමා කැමති විදියකට ඔබතුමා කැමති විදියකට නෑ ඔබතුමා අදහස් කරපු දේ මම කැමති දේවල් කිව්වනේ. දැන් ඔබතුමා කැමති දේ පොදු ජන පෙරමුණේ ඉටු කරන්නේ නෑ 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 ඒ තමයි තියෙන්නේ. ඔබතුමා කැමති විදියකට මේක ගලප ගන්න ඒක තමයි ලස්සන. දැන් ඔබතුමා කිව්ව අවුරුද්දෙන් පස්සේ කියනවා කියලා දැන් මම දැන් කිව්වනේ බොම් පැහැදිලිව කිව්වා. ඒ කියන්නේ මීළඟ නායකයා බැසිල් රාජපක්ෂ මහත්මයා ඔබතුමා පොදු ජන පෙරමුණේ ඔබතුමා ඉතාම නිවැරදිව ඒ කාරණේ කියනවා. ඉතින් හරි සතුටුයි පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අධ්‍යක්ෂකතුමාද ඔබතුමාගේ වචන වලින් මේක කියන එක තමයි අපිට තියෙන එකම සතුට. ඒ කියන්නේ ඔබතුමා මම කියන දේ හරිද ඔබතුමා ඒක අනුමත කරනවද? ඉතින් ඔබතුමා කියන එකනේ මං කියන්නේ අපේ සතුට කියලා. ඉතින් අපි සතුටු වෙනවා. ඔබතුමා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් නේ, මාධ්‍ය විදෙක් නේ. ඔබතුමාට තේරුම් ගිහිල්ලා තියෙනවා මීළඟ ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහත්මයා. ඔබතුමාටත් ඒක තේරුම් ගිහිල්ලා තියෙනවා නම් අපි අහන්නේ නෑ නෑ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේක ප්‍රශ්නවලට ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහත්මයාද කියලා. Yes no එකක් නෙමෙයිනේ මේක. ඔබතුමාට ඒත්තු ගිහිල්ලා තියෙනවා. ඒ ගැන අපි සතුටුයි. එහෙම ලියන්න. එහෙම කියන්න. නෑ ඔබතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නෑ. දැන් මම කියන දේ නෙමෙයිනේ මේ අවශ්‍ය වෙන්නේ. ඔබතුමා කියන දේනේ අපිට අවශ්‍ය වෙන්නේ. ඒක තමයි. දැන් මම හරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා වැසිල් රාජපක්ෂ මහත්මයා. ඔබතුමාට උත්තර දෙන්න පුළුවන් අපේ ලේකම්තුමත් ඉන්නවා. ඔබතුමා එක තේරුම් ගන්න තියෙන එක ගැන මම සතුටුයි. ලේකම්තුමා. මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන්න තියෙන්නේ තව අවුරුද්දකුත් මාස 4කට පස්සේ. එතකොට අපි ඒ අවස්ථාවේදී පක්ෂය විසින් ජයග්‍රහණය කරන්න සුදුසුම ජනාධිපති අපේක්ෂකයා තෝරා නම් කළා තරඟය සඳහා ඉදිරිපත් කරනවා. ඒක අර සිංහල වහරේ කියමනක් තියෙනවනේ, මූද හත් ගව්වක් තියා අමුඩේ ගහන්න එපා කියලා. ඒ වගේ අපි නිසි වෙලාවට නිසි දේ කරන පක්ෂයක්. අපි පක්ෂය ශක්තිමත් කරනවා, පක්ෂයේ නායකින් ශක්තිමත් කරනවා. ඒ අවස්ථාවට රටට ගැළපෙනම නායකයා අපි ඉදිරිපත් කරනවා. දැන් හැබැයි ඔබතුමා එහෙම කිව්වට දැන් රංජිත් බණ්ඩාර මහාචාර්යතුමා කියපු විදිහට විස්තිරයි බැසිල් රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂකයා කියලා. يعني ඔබතුමාලා මේ දිනේ ඉන්දිය දුන්නා කියලානේ එතුමා කියන්නේ. එතුමා කියපු විදිහට ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමා වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්ද? නෑ, ඒ පක්ෂයේ විසින් ඒ අවස්ථාවේදී රටට තියෙන අවශ්‍යතාවය අනුව. ඔබතුමා කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා නොවෙන්න පුළුවන් කියන තර්කය මත ගොඩනගන්නේ එතුමාට වඩා සුදුස්සෙක් සිටිය හැක කියන එකනේ. නෑ, එහෙම නෙමෙයි. දැන් පසුගිය අපි දන්නවා පහුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව හිතුවේ නැහැ රටේ ආර්ථිකය ගැනවත් කිසිම දෙයක් ගැන හිතුවේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාවගේ අවධානය තියුනේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කියන කාරණය පමණයි. මොකද මේ රටේ ජාතික ආරක්ෂාව විනාශ වෙලා උතුරේ ආවා කල්ලි ඇවිල්ලා නැගෙනහිර බෝම්බ පත්තු වෙලා පාස්කු බෝම්බ ප්‍රහාරය ඇවිල්ලා පෝය දවසේ පන්සලේ සිල් ගන්න තහනම් කරපු තත්ත්වය, වෙසක් පොයට පන්සලේ සිල් ගන්න තහනම් කරපු තත්ත්වය ඇතිවිච්ච රටක් බේරගන්න නම් ආරක්ෂාවට මුල් තැන දෙන්න නායකයෙක් අවශ්‍යයි කියන මතයක් ජනතාව තුළ තියුණා. ඒ තමයි රටේ අවශ්‍යතාවය. ඉතින් ඒ රටේ අවශ්‍යතාවය මං හිතන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ අවශ්‍යතාවය වෙන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගන්න පුළුවන් නායකත්වයක් මේ රටට අවශ්‍යයි කියන දේ. ඒ අවස්ථාවේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරදිම තීරණ ගන්න පුළුවන් හොඳම නායකයා අපි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනවා විතරක් නෙමෙයි අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරනවා.
පොදු ජන පෙරමුණේ මැයි රැලියට පැමිණි ජනතාවේ ජන ප්‍රමාණය සම්බන්ධයෙන් ඔබතුමාලා සෑහීමකට පත් වෙනවද? මොකද නැත්නම් වෙනසක් තියෙනවද පසුගිය කාලයට සාපේක්ෂව? අපි 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 අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය සෑහීමකට පත් වෙනවා කාරණා දෙකක් උඩ. එකක් තමයි අපේ රංජිත් බණ්ඩාර මැතිතුමා කියපු ආකාරයටම මේ මෙවර මැයි දිනය සඳහා අපි කිව්වේ ස්වේච්ඡාවෙන් පැමිණෙන අය පැමිණෙන්න කියලා. රංජිත් බණ්ඩාර මැතිතුමා කිව්වා වගේ මෙවර ස්වේච්ඡාවෙන් පැමිණුණු කැමැත්තෙන් පැමිණිච්ච අය තමයි මැයි දිනයට ආවේ. ඒ විතරක් නෙමෙයි, අපේ ගම්වල ගෙවල් වලට ගිහිල්ලා ආයි බේරෙට යන්න ඕනද, ගෙවල් ගිනි තියන්න ඕනද කියලා ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කරපු තත්ත්වයක් යටතේ අපි සමහර තැන්වල අපි දැන් ඔබ දකිනවා වෙනද අපේ මැයි රැලියකත් හැම තැනම වැඩියම ඉන්නේ කාන්තාවන්. හැබැයි මේ අවස්ථාවේදී අපි සමහර තැන්වල ඒ කාන්තාවන්ව එතරම් දිරිමත් කරේ නැහැ මේ මේ තිබිච්ච තත්ත්වය යටතේ. එහෙම එහෙමත් වෙලා අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය අතිවිශාල සෙනඟ කන්දරාවක් ආවා. අනිත් එක තමයි අමතක කරන්න එපා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි රැලිය පැවැත්වුවේ ලංකා කොළඹ නගරයේ. අද දවසේ කාට හරි මැයි රැලියක් පැවැත්වීම සඳහා ලබාගත හැකි විශාලතම පිට්ටනිය. අපිටත් තිබුණා පාරක් හරස් කළා. මොකද පාරක් කියන්නේ උපරිම අඩි 100ක පළලක එක දිගට පාරක සෙනඟ පුරවලා ලොකු සෙනඟක් මවා පෙන්වන්න මාධ්‍ය සඳහා. හැබැයි අපි ඒ දේ කරේ නැහැ. අපි අපේ ජනතාව ගැන හිතලා අපි විශාල පිට්ටනියක් අරගෙන අපි නිර්භීතව ඒ අභියෝගේ බාරගත්තා. ඒ පිට්ටනිය අපි පිරෙව්වා. ඒ පිට්ටනියේ දාපු පුටු වලට අමතරව පුටු ප්‍රමාණය මදි වෙලා තව පිට්ටනියේ සෙනඟ පිරිලා පාරෙත් සෙනඟ හිටියා. ඒ තරමකට අපි ඒ සෙනඟ අපි අපේ පක්ෂය වෙනුවේ නාවා. නමුත් අපිටත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මෙවර මැයි දිනේට ප්‍රථම පොලිසියේ තිබුණු පොලිසිය කොළඹ පොලිස් මූලස්ථානයේ පැවතිච්ච සාකච්ඡාවලදී විශේෂයෙන්ම කිව්ව කාරණයක්, කිසිදු ආකාරයකින් ප්‍රධාන පාරක් හරස් කළ මැයි දිනයක් පවත්වන්න දෙන්නේ නැහැ කියලා. නමුත් සමහර පක්ෂවලට ඒ විශේෂ වරප්‍රසාද හිමි වුණේ කොයි ආකාරයෙන්ද කියන ප්‍රශ්නයත් අපිට තියෙනවා. ඒ වගේම අපි දැන් හිතනවා මේ පාර්ලිමේන්තුවට ගහන්න කියලා ප්‍රකාශ කරපු ප්‍රසිද්ධියේ මේ වගේ තර්ජන ගර්ජන කරපු පුද්ගලයන්කින් අද වෙනකල් පොලිස් කට උත්තරයක්වත් ලබා නොගැනීම සහ නීතිය කඩ කරමින් පාරක් හරස් කළා වුන්ට නීති විරෝධී ආකාරයෙන් මැයි රැලියක් පැවැත්වීමට ඉඩ දීමේ අතර සහසම්බන්ධයක් තියෙනවද කියන කාරණය. ඉතින් හැබැයි අපි එකක් කියනවා, අපි රාජ්‍ය කරත් නැතත් රටේ නීතිය කඩන පක්ෂයක් නෙමෙයි. අපි නීති විරෝධී රැස්වීම් පවත්වන්නේවත් රටේ පවතින නීතියට පටහැනිව කටයුතු කරන පක්ෂයක් නෙමෙයි. හැබැයි කිසියම් පක්ෂයක් Tamanට බලය නැහැයි කියන කාලෙත් නීතිය කඩලා කටයුතු කරනවා නම් මං හිතන්නේ ජනතාව දෙවරක් හිතන්න ඕනේ. මේ වගේ පුද්ගලින් අතට සුළු බලයක් හෝ ගියොත් රටේ නීතියට විය හැකි දේ. දැන් ගැම්බල් පිටිය ගත්තට පස්සේ අපි දකින විශ්වාස කරන දේ තමයි ගාලු මෝදර පිටිය ඊට වඩා විශාල. ඔබතුමාලා ඉල්ලලා තිබුණේ ගාලු මෝදර පිටියනේ මේ මුලින්ම මේ දින රැලිය පවත්වන්න. ඒක නොලැබීම තුල වාසියක්ද සිදුුනේ අවාසියක්ද? ඔබතුමාලා සතු නොලැබීම ගැන සතුට වෙනවද නැත්නම් දුක් වෙනවද? එහෙම කිසිම වාසියක් හෝ අවාසියක් නැහැ. අපිට ගාලු මෝදර පිටිය ලබා ගන්න හැකියාව තියුණා නම් අපි ගාලු මෝදර පිටියට සරිලන ආකාරයේ මේ දිනයක් සඳහා සූදානම් වෙනවා. අපිට කැම්බල් පිටිය සහභාගීත්වය පිළිබඳව එතකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි එහෙම වුණා නම් අපි මීට වැඩිය පක්ෂය විසින් දැන් මේ රංජිත් බණ්ඩාර මැතිතුමා පැහැදිලිව කියපු ආකාරයටම පක්ෂය විසින් පාක්ෂිකයන් ගෙන්වීම සඳහා විශාල බරක් නොයදපු මේ දිනයක් මෙවර මේ දිනය. නමුත් එහෙම වුණා නම් අපි ඒ දේ කළා. අපි ඒකත් කරනවා. ඒ සියලු අභියෝග අපි ජයගෙන තියෙන පක්ෂයක්. අපි මේ ලංකාවේ හැමතිස්සෙම අපිට කරන්න බෑ කියලා කියපු දේවල් කරලා පෙන්න සියලු අභියෝග ජයගත්ත පක්ෂයක්. මෙවරත් අපි ඒ අභියෝගය ජයගත්තා. කොළඹ නගරයේ ඔබට කියන්න පුළුවන් නම් කියන්න,
කැම්බල් පිටියට වැඩිය විශාල පිට්ටනියක් මොකද්ද ගන්න පුළුවන් කියලා මෛරඩිකක් පවත්තන්න. වෙන කිසිදු පිට්ටනියක් නැහැ. අපි කොළඹ නගරයේ තිබිච්ච විශාලතම පිට්ටනිය තමයි මෛරඩිය සඳහා ලබා ගත්තේ. එය අපි ජනතාවගෙන් පිරෙව්වා. ඉතින් අපිට ඒක තමයි අපේ සාර්ථකත්වය. අපි ඒ අවස්ථාවට අනුව කටයුතු කරන පක්ෂය. දැන් මේ දේශපාලනය පිළිබඳව කතා කරන බොහෝ පිරිස් කියන දෙයක් තමයි මැයි දිනය කියන්නේ නැත්නම් කම්කරු දිනය කියන්නේ කම්කරුවා සැමරිය යුතු කම්කරුවා සිහිපත් කරන්න ඕන ඒ දිනයක් කියලා. හැබැයි මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ටික තමන්ගේ දේශපාලන ප්‍රචාරය වෙනුවෙන් නැත්නම් තමන්ගේ දේශපාලන බලය පෙන්වීම වෙනුවෙන් මැයි දිනේ යොදා ගන්නවා කියලා. ඔව් ඒක ඉතින් ඔබතුමල්ලත් එතකොට අවසානේ කරලා තියෙන්නේ නේද? නෑ නෑ ඒක දැන් සම්ප්‍රදාය බවට පත් වෙලා අපි ඒක පිළිගන්නවා. මේ රටේ කොයි දේශපාලන පක්ෂයද කම්කරුවන් සැමරීමක් කරන්නේ? මේක කම්කරුවන්ගේ වැඩ කරන ජනතාවගේ සහ පක්ෂයේ බලය පෙන්වීම සඳහා යොදා ගැනීම සම්ප්‍රදායක් හැටියට මේක අදයියේ නෙමෙයි දැන් වසර ගණනාවක් තිස්සේ ඒ සම්ප්‍රදායක යනවා. ඒ සම්ප්‍රදාය ඉඳලා දේශපාලන පක්ෂ කටයුතු කරන ලංකාව විතරක් නෙමෙයි වෙනත් රටවලත් මැයි දිනේ මුලින් සැමරුවේ චිකාගෝ වල ඒ වෙඩි තබා ඝාතනය කරනු කම්කරුවන් සිහි කිරීමේ සමරුවක් ඇටියට නමුත් එය අද වෙනකොට කම්කරු පන්තියේ සහ දේශපාලන පක්ෂවල ඒ කියන්නේ වැඩ කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂවල බලය පෙන්වීමේ යම්කිසි ක්‍රියාදාමයක් හැටියටත් භාවිතා කරනවා. ඒක ඉතින් අපි ඒක ඒ යථාර්ථය පිළිගන්න ඕනේ. අපි ඒක නැහැ කියලා කියන්නේ නැහැ. දැන් යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය මොකක්ද? අලුත්ම තත්ත්වය එන්නෙන්න පොඩ්ඩක් ප්‍රමාද කරන තත්ත්වයක් පේනවා විදිහට කතා වෙනවා. එහි ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් පක්ෂයක් හැටියට අපිත් අපේ මේ අවධානය මේ බදාල බලධාරීන්ට යොමු කරා. ඒ කියන්නේ එහි ත්‍රස්තවාදය කියන දේ නිර්වචනය කිරීම පැහැදිලි නෑ කියන කාරණේ පළවෙනි දේ. දෙවෙනි කාරණේ අපි ඉතා ඒක අපි එක්තරා මතයක ඉතා පැහැදිලිව ඉන්නවා. ඒක තමයි මේ ඩිටෙන්ෂන් ඕඩර් එහෙම නැත්නම් රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පරිබාහිරව පොලිස් නිලධාරියෙක්ට ලබා දෙන්න එපා කියන එක. මොකද මේ රටේ පොලිස් නිලධාරීන් කටයුතු කරපු ආකාරය විටින් විට බොහෝ විට අධිකරණවල ඉතා දැඩි අභියෝගයට ලක් වෙලා තියෙනවා. නමුත් ආරක්ෂක අමාත්‍යවරයා කියන්නේ රටේ ජනාධිපතිවරයා හැටියට එතුමා වසර 5කට වතාවක් මේ රටේ ජනතාව ඉදිරියට ගිහිල්ලා බලය ඉල්ලා සිටිය යුතු පුද්ගලෙක්. එතකොට ජනතාවට වග කියන පුද්ගලෙක් ඍජුවම. නමුත් ඒක පොලිස් නිලධාරියෙක් ගියොත් එක තැනක එක වැරදි පොලිස් නිලධාරියෙක් හිටියොත් මේ මුළු පනතේම තියෙන මේ වටිනාකම නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපි හිතන්නේ ඒ කාරණා දෙක ගැන අපේ ලොකු කන්සර්න් එකක් අපේ ලොකු අවධානයක් තියෙනවා කියන එක. දැන් අවසාන වශයෙන් මේ දැන් IMF සල්ලි ලැබුණා. එතකොට දැන් ආර්ථික වශයෙන් යම් වෙනසක් සිදු වෙමින් තියෙන තත්වයක් තුළ දැන් මේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්ල මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා හිඟුරක්ගොඩ ගුවන්තොටුපළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපළ බවට සංවර්ධනය කරනවා කියලා. දැන් එතකොට පසුගිය කාලෙත් ඔය හම්බන්තොට ගුවන්තොටුපළ මේක සම්බන්ධයෙන්ුත් විවිධ මත පළ වුණා. තව එකක් ඕනද? අපිට ප්‍රයෝජනයක් තියද? අපි මුදල් යොදවන්නේ මේ අවශ්‍ය ප්‍රයෝජනවත් කාරණාවලටද කියන මත විවිධ මත පළ වුණා. එතකොට දැන් මේ ඔබතුමාලගේ මතය මොකද්ද? අදහස මොකද්ද මේ හිංගන්නේ? නෑ අපි නම් එවැනි දෙයකට කුහක මතයක නෑ. මොකද රටක සංවර්ධනය කියන්නේ අනාගතය බලාගෙන කළ යුතු දෙයක්. අපේ රට අද අපේ ප්‍රධානම අපේ තියෙන ප්‍රශ්නය තමයි මේ රටට අවශ්‍ය විදේශ විනිමය නොමැතිකම. එතකොට අපේ රටට රටක් හැටියට විදේශ විනිමය ලබා ගන්න පුළුවන් ප්‍රධානතම මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. එතකොට මෙවැනි ව්‍යාපෘතියක් තුලින් එවැනි දේ සඳහා දීර්ඝකාලීනව ලැබිය හැකි ප්‍රතිලාභ මොනවද කියලා ගණනය කරලා ඒ සියලු දේ දැන් අපි දන්නවා. මත්තල ගුවන්තොටුපළට මොන චෝදනාවක් අද වෙනකොට දකුණු පළාතේ සංචාරක කටයුතු සම්බන්ධයෙන් මත්තල ගුවන්තොටුපළින් සිටුවන සේවය මේ ගැන ඔබ සංචාරක ව්‍යාපාරේ නියලිලා ඉන්න පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් ඔහු කියයි මත්තල ගුවන්තොටුපළින් කොපමණ
මේ සේවයක් වෙනවද කියන එක. ඉතින් මේ වගේ විශාල ව්‍යාපෘති වලින් අවුරුදු 5කින් 6කින් 10කින් ප්‍රතිලාභ එන්නේ නැහැ රටකට. ඒවා දීර්ඝකාලීන ව්‍යාපෘති. සමහර රටවල් වල වරායවල් ගුවන් තොටුපළ වල හැදුවාම ඒ වගේ ප්‍රතිලාභ එන්න පටන් ගන්නම අවුරුදු 20ක් විතර යනවා. නමුත් ඒ ප්‍රතිලාභ එන්න පටන් ගත්තට පස්සේ ඒවා ඊටාම ස්ථිර දීර්ඝකාලීන ඒ රටේ දියුණුවට විවහල් වෙන ප්‍රතිලාභ. ඉතින් අපි ඒ වගේ කුහක තැනක නැහැ පක්ෂයක් හැටියට. අපි කියන්නේ මේ රට දියුණු කළ යුතුයි. මේ රට දියුණු කරන්න රජයක් හැටියට රටේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටිතල පහසුකම් දියුණු කිරීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. ඒ මම රජයක් හැටියට ඒක කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒක මේ අවස්ථාවේ කරන්න හැකියාවක් තියෙනවා නම් රජයට ඒ සම්බන්ධයෙන් අපි එහෙම මේ කුහක ලෙස විරුද්ධ වෙන්නේ නැහැ. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.